දැන් මම ඔබට කියන්නම් මේ දැන් 2023 අපගත කරන මේ ජීවිතේ 2024 දී මොකද වෙන්නේ කියලා. 2023 දැන් වෘත්තික රට දාලයන් හදන්නේ. 2023 තමයි පේයි ටැක්ස් එක වැඩි උනේ. 2023 තමයි වෛද්‍යවරු රට යන්නේ. විශ්වවිද්‍යාල ඉංජිනේරු මහතුරු රට යන්නේ. මේ මහාචාර්ය ආචාර්ය රට යන්නේ. මොකද තමන්ගේ ආදායමෙන් 36%ක් දක්වා ආණ්ඩුව බදු ගහත්ත කිව්වා. ඒකනේ ප්‍රශ්නේ. මම කියන්නේ 2023 උද්ඝෝෂණ කරන අරගල කරන කට්ටියට 2024 හිතන්නවත් බැරි වෙනවා. 2024 තමයි අත්තරපු දෙන්නේ. දැන් මේක කිව්වන් පස්සේ ගේ ඔන්න කිඹුලු දකින්නවා කියයි. නේ බය කරන්න හදනවා කියයි. අනේ නෑ. ඕගොල්ලෝ බය නොවීම ඉන්න. අපි බය කරන්නේ නෙමෙයි අපිට බය වෙලා තියෙන්නේ. මොකද අපි බය වෙලා තියෙන්නේ මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මොකද මිනිස්සු අර අන්දෙන්ගේ රාජ්‍ය ආබාධිතය ඇස්පේන මිනිහා කියලා කියමනක් තියෙනවානේ. ඒක හොඳටම ගැළපෙන කාලයක් අපි මේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අන්දිය උඩා කින දැනක ඇස්පේන මිනිහා කිටියොත් එම අන්දිය කවුද? ඇස්පේන මිනිහානේ. ඇයි මේ මිනිහා කියන ඔන්න වලක් කියයි. ඔන්න වැටෙයි කියයි. ඉතින් අර අන්දිය ටික ඔක්කොම කියන මුද පිස්සු මේ කරවලේ වලක් වෙන්නනෝ. වැටෙයි කියනෝ නේ. ආන්න ඒ වගේ තමයි. ඒ වගේ තමයි අපිට වෙලා තියෙන්නේ. මේ කාලේ ඔක්කොම ඉන්නේ මේ මාර ජොලිය රුපියල ශක්තිමත් වෙනවා ඩොලරයට කෙලවෙනවා ඇමරිකාව වැටෙනවා අපි උඩ යනවා ඈ රනිල් හදයි මේක එහෙම නින්නේ මේ ඈ ඔය කිව්වට ඔහොම නෙමෙයි කියනවා ඉතින් අපි කියන නෑ නෑ මෙහෙම කියලා අනේ මේ විකාර කියවන්න එපා කියනවා අනේ ඒක තමයි අපිට වෙලා තියෙන අන්දෙන්ගේ රාජ්‍ය ආබාධිතයගේ කාර්යභාරය තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ අපි ඒක කරපළා අපි ඒක කරමු මොකද රෝණ විජේවීර සහෝදරයා අපට කියා දීලා කියනවා ඊයේ අපට අහුම්කන් දුන්නේ නැති කන් අප අද අහුම්කන් දෙනවා අද අහුම්කන් දෙන්නේ නැතිකම් හෙට අහුම්කන් දෙනවා කවදා හරි අහුම්කන් දෙනකම් මේක කියාපතකි රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න